බොහෝ දෙනාගේ ඉල්ලීම් මත බිට්කොයින් අප්ඩේට් එකක් එලියට් වේව නෙමේ මංගෙන වැත්‍ර මේ රිටේල් වලින් මොකද ගොඩාක් අයට එලියට් වේව් තේරුම් ගන්න අමාරුයි කියලා කිව්වා. ඉතින් ඒක නිසා හැමෝම වෙනුවෙන් රිටේල් අප්ඩේට් එකක් ගැන තීරණය කරා. හරි අපි දැන් යමු චාට් එකට. චාට් එක ගැන කතා කරොත් එහෙම ඔයාලට මෙතන පේන්න තියෙනවා හොඳ ඩිමාන්ඩ් සෝන් එකක්. මේ ඩිමාන්ඩ් සෝන් එකේ ෆස්ට් බවුන්ස් එක ස්ට්‍රොන්ග්ලි උඩට ගිහිල්ලා තියෙනවා. හරිද ඔයාලට පේනවනේ මේ ෆස්ට් බවුන්ස් එක. ඊට පස්සේ සෙකන්ඩ් බවුන්ස් එක ෆස්ට් බවුන්ස් එකට සාමාන්‍යයෙන් 150ක් විතර අඩුයි. 150ක්. හරි 100ට අපි ගත්තොත් එහෙම මේ මූව්මන්ට් එක ගත්තොත් මේ මූව්මන්ට් එකෙන් 150ක් හෝ 60ක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ මූව්මන්ට් වල මේ මූව්මන්ට් එක අඩුයි. මේ මූව්මන්ට් එක කියන්නේ මෙල තියෙන මූව්මන්ට් එකට වඩා දැන් මේ ගිහිල්ලා රිජෙක්ට් කරලා ඩවුන් වෙච්ච තැන තියෙන මේ බයි මූව්මන්ට් එක ඊට වඩා අඩුයි. ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් අපිට 1 day demand zone එක weak කියලා. එතකොට මෙන්න මේ නිගමනත් එක්ක අපිට යන්න පුළුවන් 4-hour chart එක. මොකද මේ අපිට දැන් තියෙන මේ රූපේ හරි clear picture එකක් ගන්න අමාරුයි. මොකද 4-hour chart එකේ resistance support තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් අපි යමු 4-hour chart එකට. තව සරලව කියලා දෙන්නම්. දැන් මෙතන ඔයාලට පේන්නේ 4-hour resistance දෙකක් තිබිලා තියෙනවා. හොඳට වැඩ කරපො. මේක resistance line එකක්. මේ 4-hour resistance line එක වල 0.5 තමයි තියෙන්නේ. ඒකයි මම මෙතන මේ ether 3කින් levels 3ක් mark. ඒ කියන්නේ bitcoin පළවෙනියටම එන්න ඕනේ මේ level එකට. තොර මේක break වුණොත් දෙවෙනියට මේ level එක. ඊළඟට තමයි තුන්වෙනි level එක. එතකොට මෙන්න මේ මම මැද ලකුණු කරලා තියෙන ඊතලේ තියෙනවනේ මෙන්න මේ line එකට කිහිප වරක්ම ආවිල bitcoin හොඳ rejection එකක් ලැබෙනවා. දැන් මෙතන වුණත් මේ trend line එකයි මේ resistance එකයි ඊට පස්සේ මෙතන හැදිච්ච bearish divergence එකයි නිසා market එක down වුණා. ඒ වගේම තමයි මෙන්න මෙතනවත් ඔය දෙයම වෙන්න බැරි කමක් නැහැ. අපි බලමු මාකට් එකේ කන්ඩිෂන් එක මොන වගේ දෙයිද කියලා මේ zone එකේදී. හරිද? ඒතකොට මේ zone එක strongly break කරලා හොඳ candlestick pattern හදලා මේක retest කරලා establish වුණොත් එහෙම මෙන්න මේ 4-hour resistance එක නැවතත් එන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ එන වතාව මෙන්න මේ 4-hour resistance එක touch කරලා වැටෙන එකක් නැහැ ගොඩක් විට. මොකද දැන් මේ resistance line එක ගොඩාක් තිබ්බ sell orders අරගෙන ඉවරයි. ඉතින් මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ 2-hour supply එක target. මම හිතනවා ගොඩාක් දුරට මෙන්න මේ 2-hour supply එකට ආවොත් market එක hardly dump එකකට යයි කියලා. ඒ dump එකේදී මෙන්න මේ 1-day demand zone එක පවා break වීමට ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ 1-day demand zone එක දැන් weak වෙලා තියෙන කියලා මම කිව්වනේ. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ 2-hour demand එක තාම touch කරලා නැහැ කිසිම වතාවක. මේ resistance line එකයි මෙතන වැඩ කරන්නේ. එතකොට මේ 2-hour supply එක තම strong supply zone එකක් වෙනවා. අපි දැන් යමු 1-hour වගේ time frame එකකට කියලා බලමු bitcoin වල live තත්ත්වය මොන වගේද. ඔන්න ඔයාලට පේන්න තියෙනවා trend line එකක්. මේ trend line එක තාම break කරලා නැහැ. break කරන්න try කරමින් ඉන්නවා. ඒතකොට මෙන්න මෙතනදී demand zone එකක් හදනවා. මෙන්න මේ demand zone එකෙන් market එක retest කරලා bounce වුණොතින් මෙයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ මම කියපු levels වලට එන්න. පළවෙනිම level එක break වෙන්න ඕනේ ඊළඟ levels වලට එන්න. හරිද? එතකොට පළවෙනිම level එක ඇවිල්ලා 19700 600 level එක. ඊට පස්සේ තියෙනවා 20300 400 level එක. ඊට පස්සේ අපිට තියෙන්නේ 20700 20900 level එක. එතකොට ඔයාලා මෙන්න මේ levels watch කරගෙන ඉන්න මම මේ දාලා තියෙන trend lines මේවා break වුණා මේ ප්‍රධාන level එක. දැන් ඊළඟට තියෙන ප්‍රධාන level මේ level watch කරගෙන ඔයාලා මෙන්න මේ update එකෙන් ඔයාලට පුළුවන් උපරිම දේ කරගන්න කියලා මම පිල්ලනවා. ඒ වගේම කවුරුත් leverage වැඩි කරලා trade කරන්න එපා. මොකද දැන් 13 වෙනිදා CPI data release වෙනවා. ඒතකොට හෙට දිනේ FOMO meeting පටන් ගන්න. ඒතකොට මේවා අපි දන්නේ මොන පැත්තට හැරෙයිද කියලා මේ confirmation. දැනට bullish හරිද? ඒතකොට bullish sign එකට තව හොඳම sign එකක් තමයි මෙතන තිබ්බ trend line එක hold කරාට ඊට පස්සේ 4-hour candle වලින් 3-වෙනි candle එකේදී stop hunt එකක් දෙනවා. ඒ කියන්නේ මෙතන හිටපු buyers ලගේ stop ටික තියෙන මෙතන යටින් මේ stop ටික මෙයා ගන්නවා. ඒතර මෙතන liquidity ඔක්කොම ටික අරගෙන තියෙනද. දැන් එයාට උඩට තමයි යන්න තියෙන්නේ. ඒතකොට මෙයා මේ levels වලට එන්න ඕනේ. අපි බලමු CPI data මොන පැත්තට එයිද. සාමාන්‍යයෙන් අපි analyze එකක් කරලා තිබ්බොත් මම මේ මගේ experience එකක් කියන්නේ CPI data එන දවසට ඔයාලගේ analyze එක මොන තත්ති තිබ්බා. සාමාන්‍යයෙන් මගේ නම් analyze එක bullish නම් CPI data bullish පැත්තට එනවා. සාමාන්‍යයෙන් technical analysis වලින් කරන දේ fundamental analysis වලින් අර අපිට තහවුරු කිරීමක් කරලා ඒතරට අදාළ තැන් වලට ගෙනියන එක තමයි කරන්නේ ගොඩක් කරන්නේ. හොඳ technical analyzer කෙනෙක් කියන්නේ fundamental news එකක් analyze කරන කෙනෙක් නෙමෙයි. එයා technical analysis විතරයි කරන්නේ. හැබැයි එයාගේ analyze එකට අර news ටිකත් ගැළපෙලා එනවා හරියට. ඉතින් මම මේ පාරත් මගේ මේ analyze එක trust කරලා මෙන්න මේ levels වලට එන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මම ඔයාලට කියනවා. හරි. ඒතර ඔයාලා මේ levels ගැන වැඩිපුර අවධානයකින් ඉන්න. හරි. ඒතර මේ levels වලට එද්දි මේ වගේ bearish divergence හදනවාද කියලා බලලා confirmation බලලා ඉවර වෙලා short trade වලට යන්න කියලා ඉල්ලනවා. මොකද අපි දන්නේ market එකේ ඉස්සර තත්ත්වය මොන වගේද කියලා. දැනට මේ levels තුන තමයි අපිට short කරනවා නම් තියෙන හොඳම levels තුන. හරි. ඒතර මෙතනින් මේ level එක proof කරලා තියෙනවා මෙතනින් short ගන්න පුළුවන් කියලා. හරි. ඒතර මෙතන මේ level එක strong. හරි. දැන් මේ level එක strong නැති වුණත් මේ හරියේදී මාකට් එකේ රියැක්ෂන් එක මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ නේ.
මෙතර එනක ඉන්න මාකටික රියක්ෂණ එක බල ඇතුර මෙන්න මෙතනම් ආය ඔන්නට මේ වගේ ඩයිවර්ජන්ස කරලා වැටෙන්න හැකියාවක් තියෙනවා. සප්ලයි කරවත් අපි හැමෝ දන්නවා ලෝව ටයිම් ෆ්‍රේම් එක ඊට සේර පස්සේ කැනල් එකට දෙක වැටෙනවා. මෙතන තියෙන්නේ මෙන්න මේකත් මේ පැති තියෙන සප්ලයි එකක් ටච් කරලා තමයි වැටුනේ. ප්‍රවාහ මෙන්න මෙතන තියෙන වගේ කැනල් බලා ගන්න පුළුවන් මෙන්න මේ සප්ලයි එක ලෝව ටයිම් ෆ්‍රේම් එක රීටෙස් කරලා වැටුනවා. මම හිතනවා අප්ඩේට් එක හොඳ ඇති කියලා. ඔයාලා කැමති කොයින්ස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන් යන්න. ඒ කොයින් අපි ගෲප් එකේ අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට. ඒ වගේම තමයි ඔයාලට තව දෙයක් යන තියෙනවා මොකද්ද දන්නවද? ඔයාලා මේ ඇනලයිස් එක ගැන ඔයාලගේ අදහස කැටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඉදිරි දිනක හෝ දෙක ඇතුළත බිට්කොයින් එකේ බොටම් එක සම්බන්ධයෙන් ඇනලයිස් එකක් ගෙනවා එලියට් වේව් මගේ. ඒතර ඒ අප්ඩේට් එකත් ඔයාලට ඔයාලා වෙනුවෙන් තමයි අරන් ඉන්නේ. ඒක නිසා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. යාළුවෝ තුර ශෙයා කරලා මේ අප්ඩේට් එකේ මේ ලෙවල්ස් ගැන දැනුවත් කරලා ඔයාලා එක්ක හොඳින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලනවා හැමෝම.